ගරු ස්වාමීන් වහන්ස අත්හැරීම කියලා කියන්නේ කුමක්ද? මෙහෙමයි පුතේ අත්හැරීම කියන කාරණේ වරදවා පටලව ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත් මේ බිරිඳ අත්හරින්නවත් දරුවා අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි. තේරෙනවද? අත්හරින්න කියන්නේ මේ වාක්‍යයේ තියෙන තෘෂ්ණාවයි අත්හැරින්න ඕන. තේරෙනවද? දැන් සමහර එක මං කියනවා දැනුම අත්හරින්න කියලා. දැනුම අත්හරිනවා කියන්නේ නෝන මේ දැනුම විසිකරනවා නෙමෙයි. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අත්හැරින්න ඕන. ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara turuwat birinda tuluwat swami purushaya tuluwat kaar ekata tuluwat nemei tushnawa tiyenne. Tushnawa tiyenne e wakire api tulai. Api tulai tushnawa tiyenne. Kaar ekak kaar ekage swabhawen tiyenawa. Ge gedara swabhawen tiyenawa. Nona nonasge swabhawen innawa mahatya mahatyage swabhawen. E wakire mamai tushnawa sagas karagena. E nisa roope tiyanna. Eka asuru karanna. ඇසුරු කරලත් රූපේ අනිත්‍යභාවය දකිමින් රූපය කෙරෙහි තමා තුළ සකස් වෙනා වූ තෘෂ්ණාව අඩු කර ගන්න. මොකද මැරෙන වෙලාවෙ නෝනක් සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධේ මේ රූපය ඇසුරෙන් සකස් වෙන. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇසුරෙන්. මේ චුතිසිතට මොකක්කෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද? අපි කැමැති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවෙ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එක පාට දරුවන් සිහි වෙන්නේ. තේරෙනවද? දැන් සමහරු ඉන්නනේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා දරුවෝ ටිකයි මුණුබුරෝ ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා අඬනවා බෙරිහන් දෙනවා එතින් මැරෙන වෙලාව අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ එයි අර දරුවන් කෙරේ බැඳුනානේ ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත් රූප ජීවි ප්‍රේතිය වෙලු ඒ නිසා මැරෙන වෙලාවේ නෝනා අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක් එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා මැරෙන වෙලාවේ ඉඩකඩන් පාදානය වුණොත් ඒ ඉඩමේම පරදත් රූප ජීවි ප්‍රේතයක් නැත්තම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන තේන්න එතෙන්ද තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න බිරිඳ අතහැරලා දාන්න සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක් තේන්න එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක් මොකද එයා යමක් දැක්ක කෙනෙක් මොකද්ද දැකලා තියෙන ධර්මය මොකද්ද ධර්මයේ දකින්නේ සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ එතකොට එයා කොතනවත් ඇලෙන්නේ යන්නේත් නැහැ ගැටෙන්නේ යන්නේත් නැහැ ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක් එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට දරුවාට සලකන්නේ කුසලයක් හැටියට එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක් එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න එක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණය. ඒ නිසා අදහරිනවා කියලා අන්තයකට යන්නේ බෑ. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දෙ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉන්නේ මං. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිටිනවා. තේන බුදුරයන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තිනවා හේතුවක් නිසා. මෙයා ඉනොත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රෙත් අල්ලගෙනයි ඉන්නේ. ඒ නිසා මං සිවුරයි පාත්‍රෙනුත් අයින් වෙන්නේ කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයක ගිහිල්ලා දැන් අඹුඩයක් ගහගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තවාදී අත්හැරීම. තේන. එවැනි අත්හැරීම බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. තේන. තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළ ප්‍රතිසන්දිය යනවා එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනවා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවෙම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න